पास्कु प्रहारे संबंधित चैनल फोर नालिकावे विकाशे उनु डॉक्यूमेंट्री का तुलन हेलीदारा उनु प्रदान करुनु कारणा मनोदेतर पास्कु प्रहारे संबंध करुनु कारणा गणना वक्ती बुना हुदे कलासी दुवी मिदी रापिटा गलप गरने बैरु होया गरने बैरु हिटपु එකක් තමයි 2018 වනාත වේලුවේදී යුද උපකරණ හමු වීම. ඊට පස්සේ 2018 පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණය. දෙදෙනෙකුගේ මරණය. ඊට පස්සේ බුද්ධාංශ විසින් හිතාමතා වාර්තා කරපු සාවද්‍ය තොරතුරු. ඊට පස්සේ අදාළ අංශ දැනුවත් කරලා තිබුණත් අදාළ අංශ නිසි වේලාවේදී ක්‍රියාත්මක නොවීම. ඊට පස්සේ මේ පිල්ලෑ නිදස් කොට නිදහස් වීම. අවසාන වශයෙන් පස්කු ප්‍රහාරය සිද්ධ වෙලා දවස් 4ක් වගේ කිචි කාලයක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යයි ප්‍රකාශය සිද්ධ කෙරේ. පස්කු ප්‍රහාරය ගැන කරුණු හොයනකොට එක හරියට විසඳ ගන්න බැරි පසල් එකක් වගේ හැඩි වෙලා පැටලිලා තිබුණා. හැබැයි channel 4 නාලිකාවේ ડોකියුමන්ටරි එක ඇතුලේ පිල්ලයන්ගේ නම පිල්ලයන්ගේ සම්බන්ධයේ හෙලිදරව් වීමත් එක්කම එහෙට මෙහෙට වෙලා බොඳ වෙලා හැංගිලා තිබුණු හුදකලා වෙලා තිබුණු ඩොට්ස් ගණනාවක් බොහොම ලස්සනට ගැළපීලා පුළුල් චිත්‍රයක් මේ ගැන අපිට හෙලිදරව් කරගන්න ඇඳගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි ඇත්තරම මේ මොහොතේ පිල්ලයන්ව නිදොස් කොට නිදහස් වීම. මේ මොහොතේ පැවතුණු දේශපාලන වාතාවරණය තුළ ඇයි මේ වගේ දෙයක් සිද්ධ වුනේ? මොකද්ද ඒකට පසුබිම වුනේ? ඒකට හේතුව උනේ මොකද්ද කියන්න කාරණා අපිට ගලප ගන්න පෙනුනේ නැහැ, එළිය තිබුණේ නැහැ. ඒ නිසාමයි පසු වෙන හොයනකොට මොකක් හරි කාරණාවක් මිසින් කියන දේ අපිට දැනුණා. නමුත් මේ තිරේ පිටුපස නාටකයේ පිල්ලයන්ගේ රෝල් එක හෙළවීමත් එක්කම අපිට හරි ලස්සනට පුළුවන් වෙනවා මේ සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගන්න. මේකේ වැදගත්ම කොටස වෙන්නේ මේ channel 4 documentary එක ඇතුලේ වැදගත්ම කොටස බවට පත්වෙන අතරම පිල්ලයන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විදියට වැඩ කරපු වසාද් මෞලා නම්හි අසින්දුට සාක්ෂිකරුවෙක් විදියට මේ හෙළිදරව් සිද්ධ කිරීම. එහෙමත් නැත්නම් මේක මේ තරම් වැදගත් වෙන්නේ මේකට මෙච්චර බරක් කෙනේ first hand information එකක් විදියට මේ හෙළිදරව් ලෝකයේ ඉදිරියේ තිරගත වීම. ඉතින් අද 2023 අවුරුදු 4ක් 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ වෙනකොට අපිට පුළුවන් වෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් චිත්‍රයක් මවා ගන්න. මේකද කියාගෙන යන්න ඕනි කාරණයක් channel 4 documentary එක තුලින් රාජ්‍යට කිසිදු චෝදනාවක් සිද්ධ කරන්නේ නැහැ. මේ චෝදනාව ඒගොල්ලෝ ඍජු එල්ල කරන්නේ අතරම බලලෝභී දූෂිත පවුලකට දූෂිත කාටල් එකකට විරුද්ධව. 269 දින 2019 අප්‍රේල් 21 වෙනි පාස්කු ප්‍රහාරය කියන ඒ මියගිය 269 දෙනාගේ ජීවිතවලට අහිංසක 269 දෙනෙකුගේ මිනිස් ජීවිතවලට වගකිව යුත්තා කවුද? මේ නාටකයේ පිටුපස ඉඳගෙන මේක මෙහෙවුවේ කවුද? මේක කාගේ උවමනාවටද සිද්ධ වුනේ කියන කාරණේ සුවා ගැනීම දැන් රටේ පුරවැසියන් වන ඔබෙත් මගේත් මුළු ලෝකෙම වගකීම. එතනදී විශේෂයෙන් කියාගෙන යන කාරණයක් පස්කු ප්‍රහාරයට අදාළ channel 4 නාලිකාවේ විකාශය වුණු මේ documentary එක ඇතුලේ චූදිතෙන් විදියට හෙළිදරව් වුණු සුරේෂ් සලේ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ මේවන් මේ මොහොත වන විට පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙක් විදියට ඉන්න පිල්ලයන් මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද කියලා අපි බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා කියන කාරණේ නැවත නැවතත් සඳහන් කරනවා.